දේශපාලන පක්ෂවලට පුළුවන්ද ජනතාව තමන්ගේ සම්බුලට ගෙනල්ලා සල්ලි වලට සම්බුලට ගෙනල්ලා සම්බුල මත්තන් සහ ඊළඟට සංග්‍රහ කටයුතු කරන්න පුළුවන්ද? දැන් මෙහෙමයි. ඔකේ දෙපැත්තක් තියෙනවා. පක්ෂයේ සම්මේලනයට එනවට නැත්තම් රැස්වීමකට එනවට දැන් මේ දේශපාලන පක්ෂවල විතරක් නෙවෙනේ. හුඟක් නම් දරු ස්වේච්ඡා සංවිධාන පවා එනවට ට්‍රැවලින් ගියවලු. ආවුත් කෑම දෙනවා. වතුර බෝතලයක් දෙනවා. ඒක හැබැයි ඡන්දය ගැනීමේ අභිලාෂයෙන් ඡන්දය ලබා ගැනීම සඳහා යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් යම් පිරිසකට සංග්‍රහයක් කරනවා නම් මුදල් ගෙවනවා නම් ඒක මෙන්න මේ පනතේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අංක 78 වගන්ති යටතේ සංග්‍රහ කිරීමේ වරද දූෂණ ක්‍රියා යටතේ වරදක් වෙනවා. ඒ වගේම අල්ලස කියන වරද යටතටත් වරදක් වෙනවා. සල්ලි බෙදුවොත් ඡන්දය ලබා ගැනීමේ අභිලාෂයෙන් යම් අයකුට ඒක ඉතාම බරපතල වරදක්. මන්ත්‍රී ඡන්ද පෙත්සමකට පවා හේතු වේකි දෙයක්. ඒ වගේම ප්‍රජා ඉතිහි අහිමි වෙන්න පුළුවන් දෙයක් ඕනෑම පක්ෂයක් ඕනෑම ස්වාධීන කණ්ඩායමක් ඕනෑම අපේක්ෂකයකට මේක වළංගුයි. මමට එක් පක්ෂයක් හෝ එක් කණ්ඩායමක් හෝ එක් අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ඍජුව කරුණු දක්වමින් ඒ ගැන ඔවුන්ට ඇඟිල්ල දික් කරමින් කතා කරන්න ගැටලුවක් තියෙනවා. නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙක් සංග්‍රහ කිරීමේ වරදෝ අල්ලස කියන වරද කරෝ එය වරදක්සේ ගෑලා. දැන් මේ විදිහ මැතිවරණයක් පැවැත්වෙනවා. නමුත් මැතිවරණ දිනේ ගැන පොඩි ප්‍රශ්නයක් ඇති විදිහට ඔබ එතුමා දැනුමත් මේ කියන ඒක අධිකරණයේ තියෙන කරුණක් නිසා මම ඒකට කරුණු දක්වන එක මගේ අදහස සුදුසු නෑ. මං දැක්ක මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් කිව්වයි කියලා ෆේස්බුක් වල යනවා. ඒ වගේම නිරීක්ෂණ සංවිධානවල හිටපු අය මේ ගැන කතා කරනවා. අපේ මතේ නම් පනත නිශ්චිතවම කියවුවොත් සාමාන්‍ය සරල සිංහල සහ පයේශිෂ්‍යත්තට අවශ්‍ය ගණිත දැනුම තියෙනවනම් ඕනෑම කෙනෙකුට පෙනී යනවා නාම යෝජනා කාල සීමාව අවසන් වනදී දිනේ සිට සති පහකට නෝඩු කාලයක් කිව්වම දින ගාන ගණන් කරනකොට ඒක 35ට 35 වෙනිදා ඡන්ද විසීම පැවැත්වෙනවද නියම කරලා තියෙන්නේ 34 වෙනිදාද කියන එක මේක අධිකරණයේ තියෙන නිසා අපට කරුණක් කියන්න බැහැ. මගේ පෞද්ගලික මතය 11 එක කියලා ගන්නකොට 14 35 කියන එක අපි විශ්වාස කරනවා. මේක කියන්නේ අධිකරණයට ඇති වූ ඉහළම ගෞරවයෙන් යුතුව ඒ නඩුවට කිසිදු බලපෑමක් නොවන පරිදි. දැන් මේ පවතින මැතිවරණ කාලය කිසිම උනන්දුවක් දකින්න හම්බෙන්නේ නැහැ. ඔබතුමාට ටිකක් දැනෙලා තියෙනවද ඒක? මං හිතන්නේ උනන්දුව ඇති වෙන්න පටන් ගන්නේ මේ සතිය අවසානයේ ඉඳලා. අවසාන සතියේ දැන් රේස් එක අන්තිමට දුවන්න පටන් ගන්නෙ. මුල් ටික හෙල් මේ දුවන්නේ. මේක 800 එකක් වගේනේ. ඒතර පළවෙනි රවුම් අයි එක මාරක් විතර මුල් මීටර 600 සාමාන්‍යයෙන් හෙල් මේ දුවනෝ. ඊට පස්සේ ඊගාව 100 ටික හයියෙන් දුවනෝ. අන්තිම 100 තමයි පිකප් කළා ෆුල් රේ ඔක්කොම් පවර් එක දාලා දුවන්න. අපි බලන් ඉදිමු. අපේක්ෂකයන් අපේක්ෂකයන් හෙලිකොප්ටර් යොදාගෙන නැත්තම් විරත් බාධ යොදාගෙන ගමන් කිරීම සම්බන්ධව වියදම මේ ඡන්ද විදම් වලට ගෙනවද? ඒ සම්බන්ධව මොකද තියෙන්නේ?
helicopter in hari, foot bicycle in hari, apekhekeya gamankiri me darana viyadama, pennanna oni nekiyala, ganangani nekiyala thamai me panate tiyenne. Viyadam niyamana panate tiyenne. Api dakinne eka panate adupaduwak hatiyetai. Namuth mena mehema deyak tiyena. Api hitamu apekhekeya tarang karanne ABC kiyana district ekata. Mohu divayine anik kelawere thiyena excited district ekata. Helicopter in giyoth ohu apekhekek hatiyata salakanna baha. Eka apekhekeyage viyadamak nevey. Eka pakshe viyadamak hatiyata wenna one canvassing walata giyepeka. Eka ganan karanna one kiyana eka thamai ape adahasa. Habai adhikarane thamai ඒක තීරණය කරන්න ඕනේ. දැන් මේ අපේ ඉදිරිපත්තර අපේක්ෂකයන්ගේ නම් වරදක් වෙනවා නම් එක්ක මුදල් බෙදලා හෝ නැත්නම් ප්‍රහාණ කඩිනු වීම ප්‍රශ්නයක් වෙනවා නම් ඒක කවුරුම පැමිණිලා කරන්න ඕනද කියලා කොමිසම වැඩිපත්තර නැත්නම් උන්ට සමාජ මාධ්‍යෙන් හෝ මාධ්‍ය වලින් දැකලා කරන දේ තියෙනවා නැද්ද? දැන් අපි වෙන පැත්තකින් බලමු මේක. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉස්සරහා මහා තොරණක් ගැහුවොත් ඒකට පෙස්සමක් එනකන් කමිෂන් සභාව ඉන්නවද නැනේ? ඒකෙන්ද නිශ්චිතවම පේන එක අක්ක් දැක්කොත් කමිෂන් සභාවට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම කමිෂන් සභාව මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මැද කණ්ඩායම් මේ නිරීක්ෂණ කාර්යයන් කරා මං හිතන විදිහට කණ්ඩායම් යවලා මේ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බලනවා. සොයා බලලා මේ කටවුට් වැඩියෙන් තිනවද, කාර්යාල වැඩියෙන් තිනවද, ඒ වගේ දේවල් කියනවා. හැබැයි පැමිණිලි නැතුව හොයන්න බැරි මොනව වෙනවද කියලා දන්නේ නැහනේ. ඒකෙන්ද නිර්නාමිකාරී පැමිණිල්ලක් තිබුණොත් තමයි කමිෂන් සභාවට ඒක පාසු ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. මොකද කමිෂන් සභාව විනිශ්චයකාරවරුගේ වැඩසටහනේ කරන්නේ. ඒකෙන්ද ඔවුන්ට වැරදි හොය හොය ගිහිල්ලා කරන්න අමාරුයි. නමුත් ඒක දකින්කොට ඒ ගැන ක්‍රියා කරන්නත් වෙනවා. ඒක නිසා ඔබ දකින්න ඕනෑම වරදක් ගැන පැමිණිල්ලක් කමිෂන් සභාවට දන්වන්න. නැත්තම් දිස්ත්‍රික් මැතිවරණ කොමිෂන් සභාවට දන්වන්න. එහෙම නැත්තම් අපේ view සංවිධානයේට දන්වන්නත් පුළුවන්. කවුරුත් දන්නවා අපේ දුරකථන අංක 0111 7 785 785. නැත්තම් 0111 7 289 288. ඒ වගේම අපේ පැක්ස් අංක දිනවා 0712 444 35 08 0712 444 35 08. අර නම්බර 6ම ඉස්සරහට තියෙද්දි, ඒ කියන්නේ 0777 444 තියෙද්දි 35.8 68 89 53 47 49 02 6 25 79. ඔය අංක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම කියන්නේ 0712 444 35 08. ඊගාවට 0712 444 37 749. ඒ 37 49 ටැමිල් මීඩියම් එකෙන් එන පැමිණිලි සඳහා තමයි වෙන් කළා තියෙන්නේ. එතකොට අපි දකිනවා නගර මාධ්‍ය දින ඩිජිටල් කෝරිය දාගෙන වැඩි ප්‍රචාර කරන සමහර අවස්ථා සිදු කරනවා. ඒක පුළුවන්ද කරන්න? ඒක සම්පූර්ණයෙන් වැරදි. ඔය ඩිජිටල් පුවර වල තියෙන ඒවා පොලිසිය දුටු වහාම ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න ඕනේ පොලිසිය.
ඒක පොලිසිය වැඩක් ප්‍රසිද්ධ ස්ථානවල ඒ පෝරු ගලවා ඉවත් කිරීමේ බලය පොලිසියට දෙනවා මට මතක හැටියට 20යි 20 හරි 20යි 19 හරි ඔය ඩිජිටල් පෝරුවක් කොහොම තහනම් කරාම ඒ අය ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් කඩවුණා කියලා ප්‍රකාශනයේ අයිති නැතුණා කියලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය වීච කරා මන් දන්නේ ඒක තවම කෙරෙන්නේ කොහොමද කියලා අපි පහුගිය ඡන්ද විමසීමේදී ෆැමිලි කරා මේ සම්බන්ධයෙන් අපි මෙවරත් ෆැමිලි කරා මේ දියත උයන අසල තියෙන ඩිජිටල් පුරුවේ හැම පැය භාගෙටම දැන්වීමක් යනවා දැන්වීම පහක් විතර ඊගාවට නුගේ කොට තියෙනවා මොරටුවේ තියෙනවා ඔය හැමතැනම දකින්න පුළුවන් මංගේ අදහස පොලිස්පතිතුමාත් ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි කාර්යංචයේ නිලධාරී මාතුරු මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ මුදල් ගෙවා හොර කරන්න බැහැ මුදල් ගෙවලත් බැහැ ඒක ප්‍රසිද්ධ ස්ථානයක් සමහරු ආනෝ ටීවී වල දාන්න කොහමද ටීවී එක ප්‍රසිද්ධ ස්ථානක් නෙවෙයි ටීවී එක වහන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණේ ගරු අග්‍රවිචකාරතුමා කිව්වනේ වෙලා තමන්ට අකමැති නම් වහලා දාන්න පුළුවන් නමුත් අර ඩිජිටල් පුවරුව අපි පාර නවත්තලා ඉන්නකොට අපිට ඉබේ පේනවා පාරේ පෝස්ටර් ගහනවා වගේ ඒක සම්පූර්ණයෙන් වැරදි